ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සියලු දෙනා හෙලිකරන ලෙස කාඩිනල් හිමිගෙන් ඉල්ලීමක් ඊසි කෑෂ් වලින් කුඩු විකුණපු විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට වන්දනාගාර තුල සිරකරු තදබදය අවම කිරීමේ සැලසුම් නායකත්වෙන් කරු පැන යද්දී වජිරත් සටනට එක් වෙයි පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින සැබෑ වර්ධකරුවන් සොයා දඬුවම් ලබා දෙන ලෙස අගරදගුරු අතිතුම් මල්කම් කාන්දිල රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා තේවත ජාතික බැසිලිකාවේ දේව මෙහෙයට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා තවමත් අපි S2 අරගෙන බලාගෙන ඉන්නවා මොකද වෙන්න යන්නේ කියලා මේ අපේ පාස්කු ප්‍රහාරයේ වර්ධකරුවන් කවුද කියලා දැනට මේ පැවැත්වෙන වග විභාග වීම තුලින් සොයාගෙන යන්නේ Tamange වගකීම ඉටු නොකරපු මේ සිද්ධියට සම්බන්ධ වෙන සම්බන්ධ වුණ මේ වගේ දේවල් කරන්නට රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරණේ ඉෂ්ට කරයි කියලා. එහෙම කරන්නේ නැතුව ඒගොල්ලන්ව හිමිහිට හංගල එළියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. मेरठ मद्रव्य जावारा मेडलीम संधा रटपुरा वेटली मालावा क्रियात्मक वेनवा याटते प्रदेश रसकीन महापरिमाण मद्रव्य जावारा करुवान एतलु मद्रव्य जावारा बुलेट अदाल सेक करुवान रसक अतरंगुट गेनीमट पोलीसिय समत्तुना कोलंब उतुर कोट्टहासे पोलिस्ता नाटक निरदहरिंगे सहभागीत्वेन विशेष वेटलीमक् सिदुकेरुना ए मद्रव्य हंदुना गैनीम सदहा पुहुनुव लबू पोलिस सुनक कंडायम वलद सहभागीत्वेन हेरोइन जवारम दीर्घ कलाक्तिस्से सिदुकल मोल चूटी नमति कांतावक नवंपुर प्रदेशवेदी अत्तडंगुवट गेनुना सेककार्यगे निवस परीक्षा किरीमेदी हेरोइन ग्राम 20ක් सह बैंकु गिनुम तोरतुरु सोया गेनुना पसुगे काले तुल रुपयाल कोटियकट आसन्न मुदलक मेम गिनुम वल संसरणे वी अति बवाय पोलीसिय संधान करान्ने मद्रव्य जवारमे महापरिमाणेन मत्कुडु बेदाहरीम सिदुकल अंबुसेमे युवलक देहिवल दुम्रियपुल पारेदी अत्तडंगुवट गेनीमट पोलीसिय समत्वुना रुपया लक्ष हाईकट अधिक वटना कम कि हेरोइन त्रिरोधरथयक सह जंग दुरकथन देखा पुलिस बहारेट गेनुना ओन विसि हत्या विरुद्ध पशुवन बवाय देहिवल पुलिस संधान कले मे अतर मोरटुव कुरलवेल्ल प्रदेशवेदी सिदुकल वेटलीमकदे हेरोइन मिलीग्राम तुंसे दहायक संतके तबागिन सिटी पुद्गलेकु अत्तडंगुवट गेनुना विशेष कार्य बलकाय अत्तडंगुवट गत सेककरु वेडदुर विमर्शन संधा मोरटुव पोलीसिय वेत बहार दी तिबेनवा रुपया लक्ष अटक वटना कम कि हेरोइन तोगयक समग सेककरु अंदेदिनेकु पहल हंगवेल्ल प्रदेशवेदी अत्तडंगुवट गत्ता कडुविल सिट बलंगुट दक्वा प्रदेश वलट ईसी कैश क्रमेट हेरोइन बेदाहरीमे निरतव सिटी मालमे प्रदेशे पौद्गलिक विश्वविद्यालय सिसुवेकु सह ओहुट हेरोइन सपयु पुद्गलेकुई मेलेस अत्तडंगुवट गत्ते ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරළ ගංජා තොගයක් උතුරු පළාතට බෙදා හැරිමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. වවුනියාව යුද හමුදා බුද්ධිංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධිංශයේ එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ජවාරම් කරුවන් බහවිත කළ සුකෝපභෝගී මෝටර රථයක් සහ තවත් කුඩා මෝටර රථයක්ද මෙහිදී පොලිස් බහරයට ගැනුණා. බන්ධනාගාර තුල සිරකරු තදබදය අවම කිරීම සඳහා සැලසුම් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. මහර බන්ධනාගාරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.
නවීකරණය කළ මහර බන්ධනාගාරයේ ටෙනිස් පිටිය විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. විශ්‍රාමික බන්ධනාගාර නිලධාරී නැගීමද මෙහිදී සිදු කෙරුණා. එම උත්සවයෙන් පසු රාජ්‍ය අමාත්‍යවරිය බන්ධනාගාරය තුල නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් මහර බන්ධනාගාරය තුල අද ක්‍රියාත්මක වෙනවා. අද විවේචන විතරක් යනකොට හොඳට වැඩ කරන නිලධාරීන් යම් කිසි පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ නිලධාරීන් කරන හොඳ වැඩ සිරකරුවන් පුනරුත්ථාපනය කරන්න කරන කැපවීම අපි අගය කරන්න ඕන. බන්ධනාගාරය තුල සිදුවන අක්‍රමිකතා අවම කරන්න, ඒ වගේම තදබදේ අඩු කරන්න, දීර්ඝ කාලව ඉන්න අයට යම් කිසි සමාවක් දීලා උන්ව සමාජගත කරන්න පුළුවන්ද කියන එක බලන්න විශ්වාස කරනවා. මේ කණ්ඩායමට එකතු වුණොත් ඉදිරි අවුරුදු කීපයක කාලය තුල බොහෝ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය මහතාද අදහස් දැක්වුවා. අද වෙනකොට බන්ධනාගාර ජනගහනය 30,000කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා. අනුමත සංඛ්‍යාව වෙන්නේ 11,762යි. එතකොට මේ අභියෝගات එක්ක බන්ධනාගාර නිලධාරීන්ගේ විශාල හිඟයක් තියෙනවා. අපේ ඇතම් නිලධාරීන් වලගේ යම් යම් අකටයුතු කම් සහ කීප දෙනෙක්ගේ දූෂිත ක්‍රියා නිසා මේ දෙපාර්තමේන්තුවේ තත්ත්වය පිරිහීමකට ලක් වුණා. ඉතින් මේ තත්ත්වය අපි මුලින් හඳුනාගෙන මාස දෙකහමාරක් වගේ කාලයක් තුල විශාල ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන් වුණා. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා අපේ කියන හැඟීමෙන් සියලු දෙනා එක් විය යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජාතික සම්පත් රැක ගැනීම සියලු දෙනාගේ වගකීම බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ ඉදිරි සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද සහභාගී වුණා. ප්‍රසන්න රණතුංග නාම රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ව රාජ්‍ය මාත්‍ය ඩීවී චානක යන මහත්වරුන්ද එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. ගුවන්තොටුපළේ සෑම අංශයක් වෙතම ගිය අමාත්‍යවරුන් කාර්ය මණ්ඩලය සමගද සාකච්ඡා කළා. මේ හිතවත් සහෝදර සහෝදරයන් ඉල්ලා සිටින්නේ මේ ගුවන්තොටුපළ මේ ස්ථානය දියුණු කරන්න ඔබේ කැපවීම අවශ්‍යයි. ඔබේ අවංකභාවය අවශ්‍යයි. මේක මට මේ වැඩේ ඇයිති අර වැඩේ ඇයිති කියලා ඉන්නේ නැතුව හැම වැඩක්ම දැක්ක ගමන්ම කරලා අරුත් සමගියෙන් ස්ථානය දියුණු කරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් මේ හදපෙටින් ප්‍රයෝජනයක් වෙන්නේ. ඉතින් ඔබ වගේම තවත් එළියේ ඉන්න පිරිසක් ගුවන්තොටුපළේ සේවය කරන්න ආශාවෙන් ඉන්න අය ඉන්නවා. अवस्था सलसन उभ मे स्थाने लाभ उपदन स्थाने पत्र අපි වගේ කිමතින මෙරට දෙවෙනි කටුනායකට සමගාමී ගන්න පුළුවන් ගුවන්තොටුපළ කැටියද මත්තල සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය පසුබිම කාර්මික ජනපදේ වරාය තියෙන මේ කොහොම එකවකල කොරඹ වරායත් එක්ක සම්බන්ධ කරලා රටක් හැටියට කරන්න පුළුවන් වැඩක් මේ. මේක ගියාන්දුයි අය දැනන් හිටියේනේ උන්ට ඔළුවක් තිබුණ නැ මේක හදාගෙන මේකේ ප්‍රයෝජන ගන්න. ඒකට මම හිතන්නේ වෙනස්කම් ටිකක් කරන්න වෙයි. අලුත් විදිහට හිතන්න වෙයි. විශේෂයෙන්ම අපි හෙක්ටයාර් 32000 අලිමංකඩ විතර ගැසට් කරනවා. ඒතකොට අලිගිනිස් ගැටුවත් මේ දිස්ත්‍රික්කයේ 80%කින් අඩුවේ කියලා අපි විශ්වාස කරනවා. පරිසර සංවිධානය වලු ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. එතකොට මේ හෙක්ටයාර් 32000 ගැසට් කරාම මේක ග්‍රීන් එයාපෝට් එකක් විදිහට ඔයාලට බයිනතෝ මාකටිං කරන්න පුළුවන්. මොකද ලෝකයේ හෙක්ටයාර් 32000ක අලිමංකඩක් මැද තියෙන එකම ගුවන්තොටුපළ මත. අභියෝගී තියෙන කටුනායක සහ කොළඹ වරාය නෙවෙයි. අපිට අභියෝගී තියෙන මන්ති වගේ සිංගප්පූරුව චෙන්නයි. ඉතින් මේවත් එක්ක දෙවනි නෝන කේන්ද්‍රස්ථාන බලධාරී පරිවර්තනය කරන ගමන මේ මාසේ කහමාර ඇතුළත විතර ගුවන් යාන 85ක් ඇවිල්ලා තියෙනවා මේ මත්තල ගුවන්තොටුපළ. යහපාලන ආණ්ඩුවට බැරි වුණාට මේ ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ දියුණු කරනවා. ඒ සඳහා අවශ්‍ය සැලසු මේ සියල්ල අපි හදලා ඉවර. ඒ සඳහා එක පැත්තකින් පිටරට අපනයනේ දියුණු කරන ගමන් අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරෙත් එක්ක අද ගුවන් සමාගම් එනවා. එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තම පරාජය හමුවේ අත්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවෙකුත් නම් කිරීමට තවමත් පක්ෂය අපොහොසත් වී සිටිනවා. තර්ක විතර්ක විවිධ අදහස් හමුවේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් පමණක් වර්ධනය වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අවස්ථා කිහිපයකදී රැස් වුණා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක අවසන් තීරණයකට පැමිණීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වූයේ පක්ෂය තුල පවතින අර්බුද රැසක් හමුවේ. මෙම මන්ත්‍රී ධුරය මෙන්ම එජාප නායකත්වයේ සම්බන්ධයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා මල්ලතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විජේවර්ධන මහතා කියා සිටියේ මෙවර මහමැතිවරණයේදී ජනතාව එක්සත් ජාතික පක්ෂයට අමතක නොවන පාඩමක් කියා දුන් බවයි.
මගෙතන ජාතික ලයිස්තුවෙන් අපි කවුරු හරි පත් කරනවා ඉදිරි දිනවලදී කොහොම රත් එක්සත් ජාතික පක්ෂයේ තිබෙ මහමැතිවරණයේදී අපි පරාජයට පත් වුණා නමුත් ඒක පැත්තකින් මං හිතනවා ඒක පරාජයක් නෙවෙයි ඒක අවස්ථාවක් කියලා මොකද දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේ පක්ෂ මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළා අපෝ අපේ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන වලුත් වෙනසක් කරන්න අපිට හැකියාවක් තියෙනවා දැන් අවස්ථාවක් තියෙනවා අපේ පක්ෂයෙන් එක එක වැරදිත් වුණා ඒක අපි පිළිගන්නට ඕනේ ඒ නිසා පාක්ෂිකයන් අතර දැඩි කැළකිරීමක් ඇති වෙලා තිබ්බා පාක්ෂිකයන් අපිට පාඩමක් ඉගැන්නුවා මේ මහමැතිවරණයේදී කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අර්බුදය විසඳීමට පක්ෂ නියෝජිතයන්ගේ මැදිහත් වීමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා සහ තිස්ස අතනායක යන මහතුරුන් ඒ සම්බන්ධයෙන් ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අද පැවති මාධ්‍ය හමුවකදීද පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා එම අර්බුදය පිළිබඳ අදහස් පළ කළා මේ අතර අද කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අනතුරුව හිටපු කතානායක කරු ජයසූරිය මහතාගෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාරගන්නේද නැද්ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මම රතම කතා වෙන ඔබතුමා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පස්සේ දොරෙන් එන්න හදනවා කියලා ඇත්තද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගැනීමට තමන්ද සූදානම් බවයි අද මහනුවරදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. පැහැදිලිවම මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 38ක් එක දිගට කටයුතු කරමින් ඉන්නවා. නායකතුමා සමග වසර 26ක් නොවෙනස්ව වැඩ කළා තිබෙනවා. එතකොට මේ අත්දැකීම් පළපුරුද්ද එක්සත් ජාතික පක්ෂයේ යහපත සඳහා යොදවන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඒ අනුව මම අපේ පක්ෂයේ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කතා ඔප්පුවත්ලා කියලා දෙනවා. නායකතුමාගේ ආශිර්වාදයත් සියලු සමාජිකයන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය ගැන කටයුතු කරන්න මම සූදානම් කියලා. කරු ජයසූරිය මහත්මයා එතුමා ඉදදි තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. එතුමා ඉදදි තමයි ෆොන්සේක මහත්තයා අපේක්ෂකයා වෙන්නේ. දැන් කෙසේද එතුමා ගොඩ ගන්නෙ? ඒ නිසා ඒක එච්චර වැදගත් කාරණයක් කියලා මම විශ්වාස කරන්නේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කළ ITN කයිට් ෆෙස්ටිවල් වයිකාල වෙරළ තීරයේදී අද දවස පුරා සාර්ථක ලෙස පැවැත්වුණා. අති විශාල ජනතාවක් සරුංගල් සැණකෙළිය සඳහා සහභාගී වී සිටියේ මහත් උද්‍යෝගයෙන්. ITN Kite Festival අද උදැසන සිට වයිකාල වෙරළ තීරයේදී පැවැත්වුණා. පසුගිය කාලයේ පුරා රට තුල පැවති කොරෝනා වසංගතය හමුවේ විශාල වශයෙන් ජනතාව එක්රැස්වීමේ අපහසුතා පැවතුණා. එම ඒකාකාරී ජීවන රටාවෙන් මිදීම සඳහා බොහෝ පිරිස් ITN Kite Festival සමග එක්ව සිටියා. විවිධ තරඟ රසක්ද සංවිධානය කර තිබූ අතර එම තරඟ සඳහා වයස් භේදයකින් තොරව සියලු දෙනා සහභාගී වුණා. එම තරඟවලින් ජයග්‍රහණය කළ පිරිස් වෙත ත්‍යාග පිරිනැමීමටයි කටයුතු කෙරුණේ. සරුංගල් සැණකෙළියේ ජයග්‍රහක ජයග්‍රහිකාවන්ට ත්‍යාග පිරිනැමුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහතා
මෙහිදී කියා සිටියේ මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සංවිධානය කිරීමට පියවර ගන්නා බවයි. ජාතික නාලිකාවක් විදිහට පරිසර හිතකාමී කටයුත්තකට දායක වෙන්න ලැබීම මම හිතනවා වක්‍යතු මාධ්‍ය ජාලයක යුතුයකමක් යුතුයකමක් විතරක් නෙමෙයි ඒක වක්‍යීමකුත් වෙනවා. ඇත්ත වශයෙන්ම ඊයේ දවස පුරා මේ මුහුදු තීරය සම්පූර්ණ පවිත්‍ර කළා. මේ හැම සරුංගලයක්ම හදන්න නිර්මාණශීලී දායකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ නිර්මාණකරුවන්ට නිර්මාණශීලී දායකත්වයෙන් සතුටක් ලැබන වාසේම මේක නරඹන්න ඇවිල්ලා ඉන්න මේ දහස් සංඛ්‍යාත රසික ප්‍රේක්ෂක සහෘද ජනතාවට ඒ තුලින් යම්කිසි සතුටක් වින්දනයක් විනෝදයක් ලැබෙනවා. වග කිය යුතු මාධ්‍ය ජාලයක් විදිහට අපි හැමදෙනාම මිලලා ඉන්නවා. තමන්ගේ පරිසරය ආදරය කරන්න, තමන්ගේ පරිසරයේ සුරකෝත් සබා ගන්න. අපි වග යුතු මාධ්‍ය ජාලයක් විදිහට අපි මේ කටයුත්ත මෙතනින් නවත්තන්නේ මේ දිගින් දිගට ලංකාව පුරා ක්‍රියාත්මක කරනවා. අද දවසේ මේ කටයුතු සහභාගී වෙනා වගේම මේ තරගාවලියෙන් පස්සෙත් මේ මුහුදු තීරයේ මේ විදිහටම ලස්සන තියන්න මේක හෙටට විතරක් නෙමේ මතු සෑම දිනකම තමන්ගේ යුතුයකමක් වක්කීමක් විදිහට මේ කටයුත්ත කරන්න. සරුංගල් සැනකෙළිය අවසන් වීමෙන් පසු වයිකාල වෙරළ තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමටද කටයුතු කෙරුණා. ජාතික විදුලි ජන්න සැලැස්මක් මෙරටට හඳුන්වා දීමේ ක්‍රියාවලිය වළක්වන්නේ දියවන්නාවේ මාෆියාව බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. හක්මන නගර ශාලාවේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මහමෙතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හක්මන ජනතාවට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණා. හක්මන ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරාධ ප්‍රේමරත්න මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. අපිට ඕන මේ රටේ විදුලි බිල අඩු කරන්න. අර මාෆියා මේ මාෆියා කියලා අපේ මාධ්‍ය මිත්‍රව කියනවා. ඉංජිනේරු මාෆියාව කියලා කියනවා. ඩීසල් මාෆියාව කියලා කියනවා. ඒ නිසා මේක කරගන්න බැරුණා කියලා කියනවා. නමුත් මිත්‍රවරුනි මාෆියාව තියෙන්නේ උතන නෙමෙයි. ඇත්ත මාෆියාවේ තියෙන්නේ දියවන්නාවේ ඇතුළේ. දියවන්නාවේ මාෆියාව තමයි ලංකාවට ජාතික විදුලි ජනන සැලැස්මක් හදන්න දෙන්නේ නැත්තේ. ඇයි? ඉංජිනේරු හදනවා. පාරිභෝගික අධිකාරිය හදනවා. හැදුවම ඒක වළක්වලා කියනවා. නෑ ඒක වැඩක් නෑ. මෙන්න මේ බලාගාරය හදලා. ඇයි? දන්නා හෝ නොදන්නා රටක දන්නා හෝ නොදන්නා ගිඩුමකට යමක් බැර වෙනවා. මම ඉතාල වගකීමෙන් කියන්නේ. දියවන්නාව ඉන්න මගේ මිත්‍රව මගෙත් තරහ වුණත් මට කාරණාවක් නෑ. මම හෘද සාක්ෂියේ දේශපාලනය කරන ආපු මිනිහෙක්. කටුනායකින් එන ආයෝජකෙක් මොනවද හිතන්නේ? ඇහුවම කොහෙද ජාතික විදුලි ජනන සැලැස්ම කියලා මොකද තියෙන උත්තරේ? ඇමතිවරයා තමයි ඒක තීරණය කරන්න කියලා කියනව නං. රාජ්‍ය ඇමතිවරයා නම් ඒක තීරණය කරන්න කියලා කියනව නං. ඒ රටට පැවැත්මක් නෑ. ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද අගමැතිතුමාට මේක බාර දුන්නේ මේක හදන්න. දැන් මම කියලා තියනවා 2025 වෙනකොට 132ක් ඩීසල් වලින් ගන්න විදුලිය 105ට අඩු කරන්න ඕන. සැලැස්ම හදලා තියනවා අපි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද අදහස් දැක්වුවා. අපි පැහැදිලි තීන්දුවක් ගත්තා ජනාධිපතිතුමාත් එක්ක ඉදිරියේදී මේ රටට ආනයනය කරන උම්බලකඩ කරවල වගේ දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කරලා දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඒ විතරක් නෙවෙයි පුත්තල මේ පරිසර පද්ධතිය ගැන සාකච්ඡා වෙනකොට සමාජ මාධ්‍යෙන් එනකොට මගිනුත් කීප දෙනෙක් කතා කරලා ඇහුවා. දැන් ඔබතුමාටත් තියෙන විෂයක් මිරිදිය මත්ස්‍ය වගාව, ඒ වෙනුවෙන් අවසර පත්‍රයක් ලබා දීලා තියෙනවද කියලා. අපි අපේ ආයතනයෙන් හොල බැලුම අපේ හාමුදුරනේ කිසිම අවසරයක් ලබා දීලා තිබුණේ නැහැ. ජල ජීවි සංවර්ධන අධිකාරියෙන් ඒ වෙනුවෙන් වන සංරක්ෂණෙන් වන ජීවි දෙපාර්තමේන්තු වලින් ඒ අවසරය ලබාගෙන තිබුණේ නැහැ. නමුත් සමහරලාට විපක්ෂය අද මේක සූදානම් කරගෙන තියෙනවා. ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික් කරලා එක පැත්තකින් ආණ්ඩුවේ ප්‍රතිරූපය වෙනස් කරන්න. නමුත් අපි කියනවා කිසිම අවස්ථාවක අපි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට යනකොට කිසිම අවස්ථාවක පරිසර පද්ධතියට ඒ සංවේදී කාරණාවලදී අපි ඒ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි කටයුතු කරනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. කිලිනොච්චිය ඒ නවය මාර්ගයේ 155 හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකා එසබලකු මිය ගියා. ඒ නවය ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය නගරයේ සිට භාරතීපුරම් දෙසට ගමන්ගත් ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුනේ. කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට යතුරුපැදියකින් ගමන් කළ සෙබලෙකු මෙම අනතුරට මුහුණ දුන්නා. ටිපර් රථයේ රිය දුර්ගයේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදු ඇති බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ. අනතුරෙන් මිය ගියේ මයිල් ගස්වැව ප්‍රදේශයේ පදිංචි ධනපාලගේ රොෂාන් නැමැති සෙබලෙකුයි. මේ අතර මුලතිව් උන්නාපිලව් ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබූ ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු ඊට යට වී ජීවිතක්ෂයට පත් වුණා.
මුලතිව් ප්‍රදේශයට ඊයේ ඇදහැල්නු අධික වර්ෂාව සහ දැඩි සුළඟ සමග මෙම ගස කඩා වැටී තිබෙනවා. යතුරුපැදි දෙකකින් ගමන් ගත් තරුණයන් දෙදෙනෙකුයි ගසට යට වී ඇත්තේ. එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. කලක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී හොරහරක් ජාවාරමක් වැටීමට පොලිසිය සමත් වුණා. උතුරු කොළඹ පොලිස් කොට්ටාස සහකාර පොලිස් අධිකාරී අනුරාධ මහින්දසිරි මහතාගේ මෙහෙවීම යටතේයි මෙම වැටලීම සිදු කෙරුණේ. එළගවයන් පස් දෙනෙකු හා මී ගව පැටවෙකු මෙම ස්ථානයේ සිටියේදී පොලිසිය සොයාගත්තා. නීති විරෝධී ලෙස ගවයන් මස් කර මෙම ස්ථානයේදී විකුණා ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. සැකකරුවෙකුද වැටීමේදී අත්අඩංගුවට ගන්නවා. මාතර මිදිගම සංචාරක හෝටලයක රැඳී සිටි විදේශීය ජාතික තරුණියකට අතවර කිරීමට තත්කල පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙම පුද්ගලයා සංචාරක හෝටලයට ඇතුළු වන ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තෝරාපත් කර තිබෙනවා. කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නායකත්වය වන්නේ ප්‍රධාන ලේකම් තනතුරයි. වසර ගණනාවක් පුරා ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළේ හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර මහතායි. මධ්‍යම කාරක සභාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඩීව් ගුණසේකර මහතා ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ප්‍රධාන ලේකම් ධුරය සඳහායි වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත් කෙරුණේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තුවේ කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයා වූයේද වීරසිංහ මහතායි. සුළු වියදමින් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දුෂ්කර ජීවිත ගත කිරීමට සිදුව ඇති ගොවීන් පිරිසක් පිළිබඳ මහවැලි එල් කලාපයෙන් වාර්තා වනවා. නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මීට හේතුව බව ගොවීන් ප්‍රකාශ කරන අතර නිලධාරීන්ද ඒ පිළිබඳ විවිධ අදහස් පළ කරන බවයි අප කළ සොයා බැලීමකදී හෙළි වුණේ. අපේ රටේ පමණක් නොවේ ලෝකේ බොහෝ රටවල සම්පත් බෙදී යාමේ විෂමතාවයක් දක්නට ලැබෙනවා. මේ ඇහැටු ගස්වැව ප්‍රදේශයේ මේ ගම්මානයේ ඉන්නේ ඒ විෂමතාවයට බරපතල ලෙස හසු වෙච්ච පිරිසක්. මුලතිව් වැලියෝ ප්‍රදේශයේ මහවැලි එස්කලාපයේ ගොවි පවුල් 500ක් පමණ උග්‍ර ජල ගැටලුවකට මුහුණ දී සිටිනවා. තම ගම්මානයේ පිහිටි හැලඹවැව ජලයෙන් පිරවීම සඳහා ක්‍රියා කරන්නේ නම් වසරේ කන්න දෙකම වගා කිරීමට මෙන්ම තම පානීය ජල ගැටලුවට විසඳුම් ලබා ගැනීමටද හැකිවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. හැලඹවැව කියන මේ කුඩා වැව මේක දැන් සම්පූර්ණම පස් වලින් පිරීලා කුඩා ප්‍රමාණයක් විතරයි වතුර තින්නේ. හැබැයි මේකෙන් අක්කර 350ක් විතර ගොවි මහතුරු ජීවත් වෙනවා. මේක තියෙන වතුර ධාරිතාවෙන් පමණක් මේ කුඹුරු ටික සස්ත්‍රීක කරන්නට බෑ. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුලින් අපි ඉල්ලීම් කරන්නේ මොරොයෙන් ගලා බසින ජලයේ අමුණක් මාර්ගෙන් මේ වැවට දාලා දුන්නොත් යල මහ දෙකම ගා කටයුතු කරලා ඔවුන්ගේ පෞල් පසුබිම සාර්ථක කරන්නට පුළුවන්. හැලඹවට කිලෝමීටර් 2ක් පමණ ඈතින් නිරපරාදේ මුහුදට ගලා බසින මොරොයෙන් මෙම ජලාශයට ජලය සැපීමට හැකිවන්නේ නම් ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රදේශයට ජලය ලබා ගැනීම සඳහා නලලින් 3ක් ඉදිකර තිබුණද එවාද මේ වන විට කැලෙන් යට වී අවසන්. සුදුසු ජල මූලාශ්‍ර තෝරා ගනිමින් මෙමලින් ඉදිකර නැති බවටද චෝදනා එල්ලවනවා. කිසිම සත්‍ය සීමාවක් ප්‍රයෝජන නැති විදිහට මේ ගහලා තියෙනවා. ජාතික අපරාධ. අපේ ගෙවල් ගාවලින් ගැහුවා. ඒවා වතුර 30ක් දිනුත් ඒවා බැන්දේ නැහැ. මේ ගම ඇවිල්ලා තනිකර මේ බවලන්න පුළුවන් මේ විදං කළ තියෙන සල්ලි වලින්. එයාලට ඕන තැන් වල තමයි වතුර පරීක්ෂා කළා තමයි මේවා ගැහුවේ. නමුත් අපි කියන තැන් වල මෙයා වැඩ වුන්නේ නැහැ. මේ තතර උදා වෙන්නේ නැහැ. වතුර තියෙන තැන ගැහුවා නම්. මේකෙන් මම පෙන්නනවා මේ විනාඩි දෙකක් වතුර ගහන්න බෑ. කෙසේ වුවද මේ පිළිබඳ වැලියෝ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අපකල විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියෙන් විමසන ලෙසයි. මහවැලි අධිකාරියේ එල් කලාපේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන් ඇතුළු නිලධාරීන් ගොවි ජනතාව වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කරන බවයි. කෙසේ වුවද විවිධ දුෂ්කරතා මැද ජල බිඳක් සොයා වෙහෙසෙන මෙම ජනතාවගේ ගැටලුවට නම් තවමත් විසඳුම් ලැබී නැහැ. අපි එක ස්ථිර විදසමක් දිය යුතුයි. ඒක දැඩි ජල අර්බුදයක් තියෙන ගම්මානයක් විදිහට තමයි හැලම අපි හඳුනාගෙන තියෙන්නේ. ඒකට අවශ්‍ය පහසුකම් ටික දෙන්න තමයි උපරිම ඒ අදාළ ප්‍රධාන කාර්යාලයේ අවශ්‍ය උපදෙස් ලබලා ඒ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ශීක්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ගතව 24ට පමණක් එරටින් හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 78472ක්. ඒ දිනකදී එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවද වනවා. ඒ සමගම ඉන්දියාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 135 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 හිවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 2,51,87,847 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1,75,38,739ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 8,47,045ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. අර්ජන්ටිනාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. කෙසේ වුවද පනව ඇති නීති ලිහිල් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එනි මහණේදී පුද්ගලින් දස දිනකට රැස්වීමට අවසර ලැබින අතර ඔවුන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. කොලොම්බියාව පනව ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමත් සමගම එරටින් වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට එරටින් හමු වූ ඇති සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 106කට ආසන්නයි. වෛරස අවදානම පහව ගොස් නොමැති හේයින් වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරට ආර්ථිකය 8.5%කින් කඩා වැටීමට ලක්ව තිබෙනවා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.